හැංගිරිය විලත්තව පොලිස් මාර්ග බහදකේදී අත්අඩංගුවට ගත් අධිබලතේ පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරු රථය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ටාෂයට බහර දී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වයඹ පළාත වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පොලිස්පති සීඩී වික්‍රමරත්න දැනුවත් කිරීමෙන් අනතුරුවයි ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ටාෂයට බහර දී ඇත්තේ. විලත්තව පොලිස් මාර්ග බහදකේදී අදාළ අධිබල ඇති පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ලොරිය පිළිබඳ එම මාර්ග බහදකේ රාජකාරී කළ පොලිස් කොස්තාපල් 72272 ප්‍රභාත සැකමතු වී ඇති බවයි පොලිසිය පැවසුවේ. ඉනානතුරුව කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්තගේ සහ බිංගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හැරිසන් හේමසිරිගේ උපදෙස් පරිදි එම මාර්ග බහදකේ සේවය කළ සරයන් 49141 ජූඩ් සම්පත් විසින් ලොරු රථය පරීක්ෂා කර තිබෙනවා. එහි රහසිගත කුටියක සංගවා තිබූ අධිබල ඇති පුපුරණ ද්‍රව්‍ය ඇසුරු ප්ලාස්ටික් බට 89ක් අඩි 80 බැගින් දිගින් යුත් සේවානෝල් 21ක් ඩෙටනේටර 900ක් ඇසුරු පෙට්ටි 9ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. එම ලොරු රථයේ සිටි සැකකරුවන් දෙදෙනාද පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සකකරුවන් පළමුව ප්‍රකාශ කර ඇත්තේ අදාළ අධිබලති පුපුරණ ද්‍රව්‍ය තුගේ මන්නාරම් ප්‍රදේශයේ සිට කොළඹ දක්වා රගෙන යන බවයි. ඉන් අනතුරුව සකකරුවන් ප්‍රකාශ කර ඇත්තේ කුරුණෑගල සිට මන්නාරම දක්වා ඒ වා රගෙන යන බවයි. ඔවුන්ගෙන් වසන්ත කුමාර රෝයි ජෝර්ජ් නැමැති සකකරු මීට පෙරද පුපුරණ ද්‍රව්‍ය තුගයක් සමග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3ක් සමග මීට පෙරද අත්අඩංගුවට ගෙනුණු එම සැකකරුට එරෙහිව නඩු පවරා ඇති බවද අනාවරණය වූ බවයි පොලිසිය පැවසුවේ. බිංගිරිය විලත්තව පොලිස් මාර්ග බහදකේ අධිබල ඇති පුපුරණ ද්‍රව්‍ය සමග අත්අඩංගුවටගත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ටාෂයේ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් එම ප්‍රදේශයට ගොස් ඇති බව පොලිසිය සඳහන් කළා. මේ අතර අදාළ ලොරිය සහ සැකකරුවන් අත්අඩංගුවටගත් පොලිස් නිලධාරීන්ට පොලිස්පති ප්‍රශංසා සහ ත්‍යාග මුදල් ලබා දීමට පියවර ගන්නා ලෙසට පොලිස්පතිවරයා දනුම් දී තිබෙනවා.